මම හිතුමතේ ජීවිතේ හොයාගෙන ආපු net fm රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකකින් චාමික හිතුමතේ ජීවිතේ කියන මේ සියලු කතා බොරු කියලා අපි සාක්ෂි සාධක සහිතව ඔප්පු කරනවා වීඩියෝ පට හඬපට සියලු සාක්ෂි සාධක සහිතව එහෙනම් කතාව වෙන කතාවක් කරනවා හරි හිතුමතේ ජීවිතේ අපිට ඔය ටික අහගන්න තමයි ඕනලා දුන්නේ ඒ වුණාට ඔබ කලබල වුණා ඉතින් ඒ නමුත් කලබල වෙන්න එපා අපිට දැනගන්න අවශ්‍යතාවය තිබුණේ මේකේ ඇත්ත කතාව ඒ ඇත්ත අපි දැන් හොයාගෙන ඉවරයි මම ඔබට කරදරයක් प्रधान धारावे माध्य सह समाज माध्य वीरत्वयक मवा कथा कल देन बहु दिना दन्न चर्त्य ओहु कलाकियन्ने मिनी मेरु पोलीसिय मट्टु करन्न हत अट पारक हिरिन पनिन्न ओहुट पुलुवन् उनालु ए मे कियनेवा एत्तद हेतुमते जीविते एत्त नेत्त सोया बेलुंगल गवेशने के येदुना ඒ කට්ටිය ඇරස් කරාද මාත් කවුද කියන්නේ මේමයි මාත් මේ දෙම් ප්‍රශ්න වෙලා රටේ නායකයෙක්ගේ මිනිහට අපත් දීලා තියෙන්නේ හැබැයි මෙයාගේ ජීවිතේට මොනවා හරි වුණොත් පරිජන කිතෙක් පැමිණියත් බැලුංගල නොනැවති ඉදිරියටම ගියා අපේ හිතුමතේ ජීවිතේ මුහුණට මුහුණ හමු වුණා සම්පූර්ණ කතාව මෙතෙන් සිට පටන් ගම් හිතුමතේ ජීවිතේ මිනිමරුම් සිදු කළා කියන්නේ ඔහුගේ නැගණිය දූෂණය කර පුලුස්සා මරා දැමීමට පල්ලි ගැනීමක් ලෙස ১৯৭২ වසරේ නාතණ්ඩිය හොරවංගුව මිනි පිට්ටනියේදී සිය නැගණියට මෙම අපරාධය සිදු කළ බවද හිතුමතේ ජීවිතේ අවස්ථා කීපයකදී ප්‍රකාශ කර තිබෙනවා ১৯৭২ මේ නාතණ්ඩියේ හොරවංගුව මිනි පිට්ටනියේනේ मिथन काव हरी गैन कि गातने पुलुसल हरी मुद्दे बल प्रवांग मिनी पिटनी मेहमदे अकुंडिया विश्वास हरी पिचू ने गैन दूषण कर කලුතරදී පසුව අයිපී දිසානායක නැමැත්තෙකු පොලිස් නිල නිවාසයක් තුලදීම මරා දැමූ බව හිතුමතේ ජීවිතේ ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් අයිපී යනු ඉන්ස්පෙක්ටර් නොව දිසානායක නැමැත්තාගේ නමේ මුලකුරු බවයි හිතුමතේ ජීවිතේම පසු අවස්ථාවක ප්‍රකාශ කළේ. එහෙත් සෙනවිරත්න නැමැති පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් කිසිවෙකුද ප්‍රකාශිත වකවානුවේදී කලුතර ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව නැතැයි බැලුම්ගල ගවේෂණයේදී අනාවරණය වුණා මේ සිද්ධිය සම්බන්ධව ප්‍රස්පත්තා ජනමාධ්‍ය තුලින් විශේෂයෙන්ම මාධ්‍ය තුලින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණා මේ සිද්ධලයා ඔහුගේ නැගණිය දූෂණය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙක් ප්‍රතිමේන මරණවා ඉස්සාමාන්‍යයෙන් නවත් දැන් වසර 40ක සේවා කාලයක් තියෙන පොලිස් නිලධාරියෙක් ඉතින් මෙවැනි සිද්ධියක් ගැන කිසිම වාර්තාවක් නැහැ ආරච්චි කට්ටුව ප්‍රදේශයේ මස් කඩයක් පවත්වාගෙන ගිය ජස්ටින් මුදලාලි නැමැත්තෙකු ගෙල කපා මරා දැමූ බවද හිතුමතේ ජීවිතේ මාධ්‍ය සමග කළ සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබෙනවා වැඩිදුරටත් තෙලිමුනේ ජස්ටින් මුදලාලි නැමැත්තෙකු ඝාතනයට ලක්ව තිබුණත් ඔහු ඝාතනය කර ඇත්තේ ගෙල කපා නොව වෙඩි තබා බවයි තවද මෙම ඝාතනය සිදු කර ඇත්තේ හිතුමතේ ජීවිතේ නොවන බවද කිහිප දිනකුගෙන් යුත් කණ්ඩායමක් බවද බැලුම්ගල හෙලි කරගත්තා ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නේ අදාළ අපරාධය සිදු වූ අවස්ථාවේදී එම නිවසේම සිටි ඝාතනයට පැමිණි පිරිස් විසින් ඇඳක බැඳ දැමූ අමාරුවෙන් ජීවිතය බේරාගත් පුද්ගලෙ. ඔබතුමා අඳුරන කෙනෙක් කවුරු හරි හිටියද ජස්ටින් මුදලාලි කියලා. ඔව්. ජස්ටින් මුදලාලි කොහේ කෙනෙක්ද? ආරච්චි කට්ටුවේනේ. එයාව කොහොම හරි කවුරු හරි පිරිසක් මැරුවද නැත්නම් කවුරු හරි එක්කෙනෙක් මැරුවද මස් කඩයක් කරපු එක්කෙනෙක් ගැන මම මේ කියන්නේ. කඩේ තමයි.
ජස්ටින් මුදලාලිට හරක් විකුණනද? දැන් එයා කො? ජස්ටින් මුදලාලි පිළිබඳ හොඳින්ම තොරතුරු දත් තවත් අයකු බැලුම්ගලට සාක්ෂි සපයුවා. මිනිහෙකුට ඇවිල්ලා මරන්න පුළුවන් චරිතයක් නෙමෙයි ඒ කාලේ. දේශපාලන අය, තල්ලි මස් කඩකාරී, මස් ජස්තිය කියලා කියන්නේ. එතකොට මේ මිනිහට තිබුණා මේ හොද බලය නිලය නිලයක් නෑ බලය තියෙනවා. හොද මේ පිරිසක් හිටියා. මිනිහට මේ සත්කාර පිරිසක් ඉන්නවා. තන්නේ මිනිහෙකුට ඇවිල්ලා ජස්ටින් කියන පුද්ගලයාව මරන්න තරම් මේ මිනිහ අය වෙලා ඒ වෙලාවේ හොද මේ ප්‍රබලයි. ඉතුමතේ ජීවිතය කියන හේකුට මම එවෙලෙන් මං හිතාගත්තා. ඉතුමතේ ජීවිතය කියන හේකුට මේ කෙක් ඇවිල්ලා මරන්න පුළුවන් චරිතයක් නෙමෙයි මහත්තයෝ මේ ජස්ටින් කියන්නේ. පිරිසක් ඇවිල්ලා මැරුවා. හට්ටිය කියලා තමයි මැරුවේ. ඔබ කොහොමද දන්නේ ඒක? මම ඉතින් ගමේ මට තේමන දන්නවා. ඉතින් මේ ගෙදර හිටපු මිනිස්සු ඉන්නවා, දන්න මිනිස්සු ඉන්නවා, මේ මිනිස්සුකව දන්නවා. ඒකෝර මම මේ පළාතේ මම ගෙදර තරුණේ. ඒකෝර හොඳටම දන්නවා මේ තනි මිනිහෙකුට මරන්න බැරි පුද්ගලෙක් මේ ජස්ටින් ගාලි කියන්නේ. මිනි මරුම් සම්බන්ධයෙන් නොව සොරකම් සොර බඩු ළඟ තබා ගැනීම සහ හොරබඩු අලෙවි කිරීම වැනි සුළු වැරදි සම්බන්ධයෙන් අවස්ථා 11කදී හිතුමතේ ජීවිතේ හෙවත් බටු ගහගේ රංජිත් කරුණානන්ද නොහොත් බටු ගහගේ රංජිත් කරුණාදාස නොහොත් බටු ගහගේ රංජිත් සුමතිපාල දඬුවම් ලැබ බන්ධනාගාරගතව තිබෙනවා. එලෙස බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අවස්ථාවේදී ඔහුට මුලින්ම හමුව ඇත්තේ එවකට මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි නිලධාරියෙක්. ඔහු දැන් ආරක්ෂි කට්ටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙනවා. ඇත්තටම ගාලේ මම පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් මරදාන රථවාහනයේ ස්ථානාධිපතිවරයා විදිහට සේවය කළේ. උදේට විශාල රථවාහන තදබදයක් තියෙනවා මේ දුම්රියෙන් බැහැලා එන මගීන්ගේ. මමයි නිලධාරී කණ්ඩායමයි ඉන්නකොට සරමකුයි කමිසුකද මට මතකයි. පොඩක් වැඩි උස නැති පුද්ගලෙක් ඇවිල්ලා ඇහුවා මේ පොලිසියට පැරණි ස්ථානාධිපතිවරයාගේ නම කියලා ඇහුවා. "මේ ඇයි වා මෙයා හොයන්නේ?" කියලා. නැ මම මේ පොලිසියෙන් මේ අල්ලලා තමයි මාව හිරේ දැම්මේ මේකෙන් තමයි අල්ලගත්තේ මං ගෝගම්බර අවුරුදු ගානක් පාවිච්චි මට මහත්තයා බලන් දීතුණා මං ඒකයි ආවේ කියලා ලොකු අතේ මුදලුත් නැහැ කියලා කිව්වා අපි පොලිසිය දෙක් කරගෙන ගිහිල්ලා අපි තුදේ කනවා කෑම එකක් දීලා දවස් 2ක් 3ක් විතර වගේ අපිත් එක්ක බොහොම හිතවත් වෙලා හිටියා වසර ගාණක් ගිහිල්ලා මම මේ මාධ්‍ය හරහා දැක්කා මේ පුද්ගලයා කියනවා හිතුමතේ ජීවිතය කියලා පුද්ගලෙක් ඇවිල්ලා තමුන්ගේ නැගණිය මරු පලිය ගත්තා කියලා. එහෙම දෙයක් තමයි වුණේ මේ පුද්ගලයා මගෙත් එක්ක කතා කරා. ඉරෙන් නිදහස් වුණා කියලා කිව්වා කාලයක් ඉඳලා. ඉරෙන් නිදහස් වුණා කියලා කිව්වා. නිදහස් වෙලා ගෝගම්බරින් එළියට ඇවිල්ලා කෝච්චිය නැගලා මරදානින් බැස්සා කියලා කිව්වා. මරදානින් බැස්සේ ඔහු අත්තරණු ගත්ත පොලිසිය ස්ථානාධිපතිතුමා තාමත් මෙහෙ ඇති කියන චේතනාවෙන් තමයි ඔහු ඇවිල්ලා බැස්සේ. වසර මට මතක 17ක් වගේ කාලයක් තමයි මට මතක කියවුනේ. මිනිමරුම් නඩු මොනවා හරි සම්බන්ධව ඔහුගෙන් පසු පස්සේ ওই දවස් ගානක් ඉන්නකොට හරි කියුණා. 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 ඒක කියනකොට ගණි හොරකම් කරා මේ වගේ වැඩවල තමයි මං ගියේ කියලා කිව්වා. බොහොම නිහඬයි. කතා කරන්නේ තනියම ඉන්නේ. අර අපිත් එක්ක ඇවිල්ලා ඉඳවත් ඉන්න අපි අර අන්න පොඩි දෙයක් ඉස්සත් කරගත්ත එකින් අපිත් එක්ක තියා කිසිම විශේෂ දෙයක් අපිට කිව්වා. බොහොම නිහඬ පුද්ගලෙක්. පොලිසිය උසස් නිලධාරියෙක් විදිහට ඔබ වක්කීමෙන් මේ කියන්නේ. ඔව් මේ පුද්ගලයා. මෙම සියලු සාක්ෂි මතයි බැලුම්ගල අපේ හිතුමතේ ජීවිතේ මුහුණට මුහුණ හමු වුණේ. ඔබව ජනප්‍රිය වුණේ රටටම අන්වර්ථ නාමයෙන්. අන්න ඒ අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔබ කවුද? හිතුමතේ ජීවිතේ. හිතුමතේ ජීවිතේ කොහොමද හිතුමතේ ජීවිතේ වෙන්නේ? ගාවිද කිව්වා මේ ඉන්දස කරණා කියන්නේ කොහා මං කිව්වා මට හිතුනේ මං කරුවද මරණේ සපයි කියලා. ඔව්. ඒක නම් වරම් කිව්වා මේ ඥාන හිතුමතේ ජීවිතේ තමයි කියලා. ඔව්. ඒක ඉරෙන්නේ සිල්වා කිව්වා හිතුමතේ ජීවිතේ මියනේ කොට අරගෙන බත් මේක තමයි කියලා මේක කෙටුවා මේ හිතුමතේ ජීවිතේ කියලා. කවුද ඔය පච්ච කෙටුවේ? මාර්සිල. කොහෙද? මම ඉරෙන්නේ. ඔබ මීගමී බන්ධනාගාරට ගියේ මොනවා කළාද? මිනිමරු. කොච්චර කාල ඉරේ හිටියද? අම්මා එක දින ඉස්සර මම නාන්තිවට. ඔබ කියන්නේ බොරු. ඔබ කියන්නේ බොරු. කොහොමද නැහැයි කියලා කියන්නේ සාක්ෂි අපසතුව තියෙනවා. ඔබ මිනිමරුන් කරලා නැහැ. ඔබ කියන්නේ අමූලික බොරු. ඔබ මුළු රටම අන්දනවා. ඔබ මිනිමරලා නැහැ. ඔබ ඉරේ ඉඳලා තියෙනවා. හැබැයි ඔබ ඉරේ ඉඳලා තියෙන්නේ මිනිමරුන් වලට නෙවෙයි. හොරකම් වලට. ඔක්කොම පොඩි පොඩි නඩු තමයි ඔබට තිබුණේ. ඒ ඔක්කොම හොරකම් නඩු ඒ සියලු සාක්ෂි අපසතුව තිබෙනවා. මේ නඩු වලට තිබුණා මේ ඉරේ පෙළ අපිලා ඒක 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 ඒක
මම හිතුමතේ ජීවිතේ හොයාගෙන ආපු netfm radio එකේ බැලුම් ගල ප්‍රෝග්‍රෑම් එකකින් තමයි හිතුමතේ ජීවිතේ කියන මේ සියලු කතා බොරු කියලා අපි සාක්ෂි සාධක සහිත ඔප්පු කරන වීඩියෝ පට හඬපට සියලු සාක්ෂි සාධක සහිත अरे तुम्हारे जी से अभी तो ऐटी का हर जन तमाय ओने ला तूने ये उन्हाँ डोबा खाला बले उन्हाँ तिंगे नमुक खाला बले निपा अभी तो दानगर नवचता तूने मेके अत्ता कथा हुए ये अत्ता पिदंग हो आगे नहीं हो रहा है अभी इन्हाँ गिहिल ला इन्हाँ ओबटा खारदर या करन ने अभी आवे अभी किये ना ओबटा लेडर रोग हों दखर के ना एक वाइद्यवरु की अपुई दिए टे ඉදිරියට කටයුතු කරන්න කියලා ඔබට නිරෝගී අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා net fm බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එක විදිහට බොහොම ස්තුතියි ඔබතුමාට බැලුම්ගල